මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සූුවත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස්සවන කාලු අයංබදන්තා දම්මස්සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා. නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්. ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ත් අපේ ජීවිතය තුළ පරිචයක් ගොඩ නගාගන්න තමයි මේ ධර්මය අහන්නේ තු අපේ ජීවිත ජීවිත පරිචය නැතිකම නිසා තමයි අපි මේ ලෝකය පිළිබඳව වැරදි දැක්මකට එකතු වෙලා තියෙන්නේ. එකන ලෝකයේ අමිනිසුන්ට පවතින දැක්ම සම්මාධැක්මක් නෙම අපි නව සම්මා දිට්ටියය නෙමේ කියලානේ තුට අපිට තියෙන්නේ මිචාධිට්ටිකත්වයක් සාමාන්‍ය ලෝකය කෙනෙක් තුළ තියෙනෙ මච්චා දිිට්ටිකත්වය අපි මේ දකින විදිේ ඉතා නිවැරදි දැක්ම නෙමේ නිවැරදිව දකිනවනම් අපිට ඉතා ඉහල ධර්ම පරිචයක් තියන්න ඕන තොරේ ධර්ම පරිචයෙන් බලනකොට තමයි ලෝකයේ නිවැරදි දැක්මකට අපට එකතු වෙන්න පුළුවන් වෙන්නේ හේතුව ලෝකයේ දකින දේවල් යථාර්ථය නෙමේ අප මේ දකින දේවල් තියෙනවානිඒව යථාර්ථය නෙමේ යථාර්ථය කියන්නේ වෙන්නමම භාවිතයක් යථාර්ථය යථාර්ථවාදීව දකිනවනම් ලෝකයේ පිල්ිබඳ මේ විදිී එළඹබීමකුත් අපි තුළ නෑ අපි තුළ ලෝකය ගැන එළඹීමක් තියෙනවාන අපි ලෝකයට ලෝකයක්ත් එක එළඹිච්ච ස්වභාවයක් නැවත නැවත මෙබඳු ලොෝක් මුණගැහෙනවනං එක මොන තරන් අසිරිමත් දෙයක් ද වගේ අපිට නිකන් ලෝකයට නැවත එකතුවන්න ආසාාවක් අපේ හිත තුළ තියෙනවා එතකොට ඒ අපේ හිත තුළ තියෙනෙ ආසාාව ඇතරම මේ අනවබෝධය නිසාම ඇතිවෙච්ච එක ඇතකොට දැන් ගොඩාක් දෙනෙක් ජීවිතයේ නැවත ප්‍රර්ථනා කරන්නයි කැමැත්තක් තියෙන්නේ දැව මොන කතාන්දර අපි කිව්ව අත් කෙනෙක්ම ජීත නවත ප්‍රාර්ථනා කරනවා එතුර එයා දන්නේ නෑ එයා ජීවිතය ප්‍රාර්ථනා කරනොනම දුක ප්‍රාර්ථනා කරනවා ඇට තිේරෙන්නේ ජීවිතයේ නැවත ප්‍රාර්ථනා කිරීම වනාහි දුකේම ප්‍රාර්ථනා කිරීම බව අපට කිසිම අවබෝධයක් නෑ අප දැනුමක් නෑ අපට තේරුමක් නෑ එතුර අපට තේරුමක් නැති නිසා අපි ලෝකයේ දුක ප්‍රාර්ථනා කර කර ඉන්නවා. ඇතු ලෝකයේ දුක නැවත නැවත අපි ප්‍රාර්ථනා කරන්නේ වෙන මොකක්වත් නිසා නිමි අපටර යථාර්ථවාදීව ගොඩනගිච්ච පරිචයක් නැතිකම නිසා. අන්නේ පරිචය තමයි බුදුරජාණන් වහන්සේ ගොඩනගල දෙන්නේ. ඇතන බුදුරජාණස ගොඩනගලා දෙනවා නෙමී ුදුරජානසක ධර්මය ධර්මී ඔස්සේ අපටම ගොඩ නගාගන්න ප්‍රමාර්ගයක් කියල දලා තියෙනවා. එතොටඒ මාර්ගය තුලදී ඒ පරිචයේ තමා තුළම ගොඩ නැගෙනවා එතකොට තමන් ලෝක තේරෙනවා ඒඒ දහම් පරිචයේ ගොඩනැගෙන ගොඩ කලින් දෙකපු විදිිය වෙනේකාක් දැන් දකින විදිී වෙන එකක් කියලා මිනිසුන්ගේ තියෙන්නේ දැක්මේ ආර්බුදයක් දකින විේ ප්‍රශ්නයක් තියෙන්නේ අපි ලෝකයේ හැමදාම දකින්නේ. අපේ හිත තුළ ලෝකයේ ගැ කැමැත්තක් ඇතිවෙන විදිහට. ඇත්තරම් පින්නවත්නිි ලෝකයේ ගැන කැත්තක් ඇතිවෙන විදිහට බලනකං විතරයි කැමැත්තු උපදින්නේ. කැමැත්තක් ඇතිවෙන විදිට ලෝකයේ බලනකං විතරයි අපට ලෝකයේ ගැන කැමැත්ක් ඇතිවෙන්නේ. චන්දූප සංහිත භාාවයකින් ලෝකයේ බලනකොට විතරයි කැමහිතේ චන්දය උපදින්නේ. දැ අපට තේරෙනවා. සුබ සඥ්ඥාවෙන් ලෝක සංඥාව කියන්නේ හිතේනේ ජනිත වෙන එකක්න සංඥා කියන සං්ඥා පහලවෙෙන හිතේ හිත තුළ තමයි සං්ඥාව ජනිත වෙන එතුොඩේ හිතේ සඥාව ජනිත වෙන සං්ඥාව සුභවසයෙන් ගන්නකං විතරයි මිනිස්සුන්ගේ සිත්වල රාගය කියන භාවය උපදින්නේ රාගය කියන භාවේ උපදින්නේ එතු ව්‍යාපාදය ඇතිවෙන ආකාරයට ලෝකයේ දිහා බලනකං ලෝකයේ පරිහරණය කරනකං විතනයි පෙන්වත්න්නේ එයාගේ හිත තුළ ්‍යාපාදය උපදින්නේ එනම් ඔබ මතක තියගන්න එක දෙයක් ඔබ දකිනවිදී අරබුදයක් තින් ඒක මේ ලෝක කොයි තරං ුගත්කමත්ති බත්යක වෙනස් කරගන්නඩ බෑන් එනි සතමයි ැන් ලෝකේම බුදුරජන්සකි ධර්මී පැත්ත එකක වෙලාතින් ඇයි එගොලන් තේරෙනවා මගේ මේ චින්දනටාවේ අරබුදයක් තියෙනවා ලෝකයේ අර්බුදයක් නැහැ මගේ චින්තනරටාවේ අර්බුද දෙයක් තියනො. මම චින්තනටා වෙනකර ගත්තුන් ට අබුදේ විසඳ ගන්න කොළ එන අබුදේ යෙන්නේ. එලියේ පරි බාහිර තත්ත්වයක් නෙමේ අරබුදය අර්බුදේ වනාහි චිත්ත අභ්‍යන්තරික තත්වයක් ඇතුළේ ප්‍රශ්නයක් තියෙන්න්නේ. අන්නේ චිත්ත අභ්‍යන්තරය තුළ පවතින අර්බුදකාරී තත්ත්වය විසදාාගැනීම පිණිස තමයි, අර්බුදකාරි ත්ව විදා ගැනීම පිස තමයි අපි භාග්‍යවතුන් වහන්සේ ධර්මී ටිකෙන්ටික ිකෙන්ටික දියුණු කරන්නේ ධර්මයක් දියුණු කළ යුත්තුවන්නේ අන්නේ කයි පින්වත් එනම් මතක තියාගන්න හොඳයට කල්පනා කරගන්න මේ ලෝකයේ අවබෝධය කරා යන කැමැත්තක් වුවමනාවක් තියෙනවා නම් ඒක ලෝක එලියට ගිින් හොයන් දෙපා ඒක පරිබාහිර ස්වාමින්න් වහන්සේලාගේ හොයන් දෙපා එක තමා තුළින් හොයන්න පටන්ගන්න තමන්ගේ ඇතුළ තින් හොයන්ඩ පටන්ගන්ද තමකද පින්වත්නී කෙලෙස් ඇතිවෙන විදිට තමන්ගේ සිත ගොඩනැගිල තියෙන තාකල් විතරයි මිනිසුන්ගේ සිත්තුල කෙලෙසේ උපදන් එතකො තමා තුළ ගොඩනගෙන චින්තන රටා වෙනස් කර ගැනීම සම්බන්ධ පරිචයේ තමයි බුද්ධ දේශනාව කියලා කියන්නේ ුද්දේශාව කියලා ලංකාවේ අද මිනිසු අල්ලග ඉන්න මොවාද. බුදුරජාණන් වහන්සේ වදාලා යැයි ලංකාවේ මිනිස්සු වර්තමානයේ ගෝචර කරග ඉන්න මොනොවාද. ලංකා මිනිසු ගෝචර කරගෙන ඉන්නේ බාහිර තත්වයන්නෙමීද. බාහිර තත්වයන්. එතු අපගේ බුදුරජාණන් වහන්සේ අදර දෙදා සයිසකට යා පැත් ඇදති පහලවෙලලා වදාලේ බාහිර තත්වයන් විශ්ලේෂනය කොට විමසා, යථාර්ථාව බෝධය කරයකතු වෙන්න පුළුවන් කියලද තමන්ගේ අභ්‍යන්තර ප්‍රත්තිය විම ස යතාර්ථාව බෝධයර එකකතු න්න පුුවන් කියලද තමන්ගේ අභ්‍යන්තර ප්‍රත්තිවීම සයකතු වෙන්න කියලයි. එතුන තමන්ගේ අභ්‍යන්තර ප්‍රත්තිය විමර්ශනය කිරීමට ස්ථානය වැදගත්ද නෑ වැදගත්නෑ ඉන්න විහ වැදගත් ඉන්න විදිහ වැදගන්න ඉන්නවිදිී බාහිර ත්වයක්න එදකොට බාහිරව ගොඩ නගාගත්ත තත්තේ මොකක්වත් වැදගත් වෙන්නේ නෑ මොකද බාහිරට ඉන්ද්‍රී ප්‍රත්ති්‍යක්ෂණය තමන්ගේ අභ්‍යන්තරය. ඒ එතුට බාහිට තත්ත්වය වැදගත් වෙනවා නං වැදගත් වෙන්නේ සංස්කෘතික දහරාවට මිසක් බුදුරජන් වහස වදාළ අවබෝධාත්මක පරිචේටයක වැදගත් සාක්ෂයක් නෙමේ. එහෙනම් මතකතියාගන්න පින්වත්ි ඔය හිටපු විදිියෝ හොම ඉන්ද. හිටවි ඔය තිබ්බ විදිටම, පරිබාහිර ත්වයන්නවා ඉදිරම් පමත්වන්න ඇතුළ වෙනස් කරගන්ඩ එතුන ඇතුළ වෙනස් කරගන්න වෙනස් කරගනිකොට අප අ පරිජයේ ධර්ම පරිසයේ නැත්තං අප හරි තේරෙන්න්නේ ඇතුළ වෙනස් කරගනික හොමද කියලලා මුොකද ඇතුළ වෙනස්රගැනීම ගැන ලෝකයේ සාකච්ඡාවක් නෑ මේ පවති ලෝකයේ තියෙනවනි මේ ලෝකයේ විවිධ දැනුම් පරාසයන් තුළ මේ පවතින තත්ත්ය වෙනස් කර ගැනීම පිළිබඳ පරිචයක් නෑ එගුල එක ගෝචරණ ඉගුල ඉක්ගන කතා කරන්නේ කරන්න නැති ගොලට දෙේර නැති නිසා. මොකද ඒ ඉගැ මේ විදියට තමන්ව අර ධර්ම පරිචය ඔස්සේ තමාව ගොඩනගාගන්න කොට තමයි බුදුරජන් වන්ේ ගැන සීවිත ්‍රදධාපාව උපදන්නේ. ඇයි ලෝකට කාටත් ගෝචර නැතිකක්නේ මට කියලා දී ලතියෙන. ලොකි කවරුවත් දන්නේ නැති විදියේ භාවිතයක්නේ බුදුරජාන් වන්සේ මාවිනුවෙන් ආමන්ත්‍රනී කරලාතිය. බුදුරජන් වන්සේ එතොට දැන් අක්ෂ වෙන්න බුදුරජාන්ස ජියමානාව නැති වඋනාට එදා බුදුරජාණන් වහන්සේ සක්සර සත්‍යයා විදිට දැක්ක මාව කියලා දකින්න දක්ෂවෙදැ ලෝක වෙන කෙනෙක් නෙමයි බුදුරජන්සේ දැක්ක ාව මයි ඉප දෙමින් මැරමින් යන සංසාරික සත්්‍යයා කියල කිව මටමයි ධර්මය හරහතා තමන්ට බුදුජන්සේ මේ ොහොතේ තාමන්ත්‍රණය කනවා කියල හිතන් එතකො මන්ගේ හරදස් පන්දනයේ දැනෙන්න්න පටන්ගන් ාවමින් බුරජාණන් වහන්සේ ආමාන්තරණය කලා කියලා දකිින් එතකොට තවර අප්‍රමාදයන්නේ බුදුරජාණ නොසි ධර්මය විවෘත කරල බෙදල වෙන් කරල පැහැලි කළේ මවුදෙසා මයි කියලා දකිින්ද. එදා ඉපදමින් මැරමින් යන සත්‍යයාගේ නිරේ නිරසත්්‍යයා ගැනකි මාවෙන් මානීද මංගැන නියද ඇයි මමත් නිරට වැටිෙන ස්ොබ්භාවය අතික්‍රමණය කරලා නෑනේද. නිරට වැටන ස්වභාවේ ඉක්ම ඔපු කෙනෙක් නෙමෙයි නේද කියලා එදා දෙදා සයිසයකට එහා පැත්තේදී අපගේ ශාස්තෘූන් වොහම්සේ ආමන්ත්‍රණය කළපු සසර සත්වයා මා භවම දකින්න පින්වත්න එතකොඩ තමාර අප්‍රමාදය කියන එක ගොඩනැගින්. පුදුමාකාර අප්‍රමාදය. මම ඉක්මනින් මේ වැඩ පිළි වෙල තුළ එකතු වෙන්න ඕන. ඉක්මනින් බුදුරජනස වදාළ විදිහයට මගේ හිත වෙනස් කරගන්න ඕන දුජාන්ස ව දාල විදිට වෙන ොළොත් ුදුජාන්ස ද සංසාර්ක සත්්‍යයක අනාතකම ගැනකවවාමී මගනත කමයි මේ කිව්වේ කියලා හැමදාම දකිද දකිඩ පන්නත්නේ. ඒ දකිනකොට ඔබට හිතන්නේ බුරජාන්සට මාව පේන බවයි. බුදුරජාණන් වන්ේ මාව හඳුනාගෙන ඇති බවයි. රූපකාෙන් බුදුරජාන්ස වැඩ නොහිටිය ධර්මකායිම් බුදුරජාණන් වහන්සේ සජීවීව වැඩ සිටිනා බව තමට දැනන්න පටන් ගන්න. තකොට අර බදුරජන්ස වදාල ධර්මී පිළිබඳ මහා විශසාාල උද්‍යයෝගයක් තමන් ඇති වෙන. ලංකා විනිසුන්ට තියෙන ප්‍රශ්නය උද්‍යෝගය නෑන ලංකා ිනිසුන්ට ඒ උද්‍යයෝගය නෑ ලංකා මිනිස්සු බණහනවා ඊට පස්සේ ධනත් දෙනවා නමුතර තමන්ගේ ඇතුළින් අප උද්‍යයෝගයක් නෑනී ඉතින් ඒ නිසා ලංකාව අය ගොඩා කවබෝධය කර යන්නේ නෑඒතුර ඒ උද්‍යෝගයාවට පස්සේ තමන්ුව රැකෙනක තරන් ලක කිසිවක් රකිණක බවැඩගත් වැදගත් නෑ කිය හිතේෙන එක එලියේවර එක කන රකිනුවන අපි එක එකන රකිනක කිම තේරුක් නැති වැඩක් කියල තේරුන ම මට මාවත් රැ ගණඩ බැරිිය එක මං කොහොම දෙලිගෙන ්‍රකින්නේ මමවත් පරිසන්න ඇත්තං මට මං කොහොමද පින්වත්නී මගේ අමව පරිසං කරන්නේ අම්මත් එතකොට අදහසක් කන්නේ මව දරවා පරිසං කරයි කියෙන අදහසක් කම්මට එන්නෙත් නැයි අදන්නවා ඔයා ඔයාගේ පරිස්සම් බලාගන්න මං මගේ පරිසම් බලාගන්න අ ධර්ම පරිචයත්ය එක් තමයි ඒෙන්නේ. තුට දෙ මවියන්ට අදහසන්නේ අපි වාල පරිසං කරාමිච්ච කල්දෙ යාල අපි පරිසං කරන්න. එහෙම කතා නෑ. අ ධර්ම පරිචය මතු වෙන ගොඩ ආදාන්නවා. මා විසින් මගේ පරිස්සම ගොඩ නගාගත යුතුයි ම කිසිවකු ලෝකේ පරිසං කරන්නේ නැත පරිසං කළ නොහැක ඇයි? පරිසං කරන්න බැරි. සංසාරික සත්්‍යයාට බලපාන සාක්ෂිය සාධකය කුමක්ද කියලෙයා ඉතා මෙනවින් හඳුනාගෙන තියෙනවා. සංසාරික සත්්‍යයාගේ පැවැත්මේදී. ඒ පැවැත්මට සහයේ නො පැවැත්ම පිණිස බලපාන සාක්ෂය මොකක්ද කියල ස්ශ්‍රාවකය දැන ගන්නකොට යට පැවැත්ම පිණිස පවතින්නේ පෙර ජීවිතවලදී අවිද්‍යා සහගතව කර්ම සකස්කර ගනිමින් තෘෂ්නා සහිතබ ලෝකයේ පරිහරණය කරමින් නැවත නැවත කර්ම සකස්කර ගනිමින් පිනද පවද නොයෙක්කාකාරයක ගොඩනගාගනාාපු ජීවිතේම මා පසු පසින් ලොහු බඳිනා බවතේරෙනකොට එබඳු ලොහු බැඳීමකට දරුවෙක් කෙසේ වග කියන්නද කියලා මහතා විසා. ල ධර්මමය දැක්මක් ඇතිවෙනවා එතකොට තමාව රැකගන්න එක තරන් ලෝකයේ කිසිවෙෙක් රකිණෙක වටින් නෑ කියලා දැනන්න පටන් ගන්නවා තමන්ග එතකොට තමයි ලෝකේ ගැන මැදහත්වෙන්නේ යනිත්ත එක එතකොට තමයි තමන්ගේ කඳුලු පියදාගන්න පුුවන් වෙන්නේ කඳුළු පියදාගන්න අද බෑණී ඇයි එයා මංවෙනුවෙන් නෑකීල් අඩ අන්ඩ හිතෙනවා ඇයි යාට මංවෙනුවෙන් ඉන්න බැරි කියල්ලා අඩන්ඩ හිතෙනවා මයායෙනුවෙන් බලනොනන් ඇයියාට මඟගෙන බලන්න බැරිකේලාටන්නන්නේ තනවා. අඩන්න ක කියියක්නම් හේතුතේෙනනද පින්නත්න්නේ කවදාවත් අඩන්න හේතු ඇතිවෙන්නේ නෑ. එයා එයාගේ ඒක විදවනවා මම මගේක විදවනවා ඔයා ඔයාගේ කොටස බලාගන්න මම මගේ කොටස බලාගන්නම් කියලා තමංව ප්‍රැකගන්න පුළුවන් තැනකට තමන්ගේ ඇතුළ වෙනස් කරගන්න පුළුවන් විදිේ දක්ෂ ශ්‍රාවකභාවයක්. ඇත්තටම තනෙන් නැගී හිටින ශ්‍රාවක භාවයක් හදන්නයි බුදුර ජනසේ මතු කළේ ධර්මේ. තමන් තනය ැගින බදුරජන් වන්සේ වත් වදාලා මහනිින් මටවත්නම් අත දෙන්න බෑ හැබට නගටින විදික කියන්න පුළුවන් එචරයි. ඔබ බැටිලා ඉන්න තැනෙන් මට නන් නැගිටවන්න බෑ හැබැයි නැගිටින හරිම ශිල්පයමං කියලා දෙන්න. මොකද ම හරිම නැගිට පු කෙනෙක්. නැගිටපු කෙනෙක් විදිට මම ඔබට හරියටම වැටිෙන දිහත් කියන්න. නැගිටින් ඕෝන විදිහත් කියන්න නැගිනකොට වැටෙන්ඩ පුලුවන් පැතිගෙනත් මම කියන්න. හැබැයි මහනිනි නුබලා විසින් තම තමා විසින් නැගිටිනය එක කරගන්ඩ. හැබැයි නගිටිනෙක් කරගන්නඩ බැරිනම් ඒත් මට කරන්ඩ දෙයක් නෑ. මට කරන්න දෙයක්නෑ. ඇයි. ඔබබගේ අරබුදය ඔබ විසින් සමනය කරගත යුතුව පවතිනවා. ඒනම් මතක තියාගන්න, බුදු දහම තරන් ආත්මාර්ථකාමී වැඩක් ලෝකයේ කිස්සිම තැනකත් නෑ බලාන ද්දී. ආත්මාර්ථකාමී කියල එකක් කියති නො ලෝකෙ පරාර්ථය ස ආත්මාර්ථය කියලා ආත්මාර්ථයයි වැදගත් ආත්මාර්ථය පින්වත්න පුළුවන් තරම් ආත්මාර්ථකකාමීන්න නිවදකි දසත් ේ ඕන හිති ගනුද ල්ට ටිනමක් එකුතු කරන්ඩුව න්න දර බලාගෙන මොුපුරෝ බලාගන ඉඩහඩන්ටිකත් බලාගෙන ඒවාඒත් පසේ බැංකු පොත්්ටිකත් පරිහරණය කරගන කරගන හිටියට මක් නෑ ඒවත් කරන්ඩපාය මොකද මේ සම්මතලෝකයේත් යම් කිසි දෙයක් වෙන්ඩිපාය හැබැයි ඔබට නිවන ගැනමොකරි අදහසත්යන ොනම්මට එක්මට මේ ප්‍රශ්න විෂඳ ගන්නඩුවන ෙමයි අද ලංකාව ආය නම්මට මේ සසරට එඩ මෝන ස්මින්හස මනන් ය මේ සසර පාර්ථනා කරන්නේ කියල සමහර අවංකව කියායින නිකං ඉටිකමන් පොඩිපොඩි කොද මරුවට කියන ය තින්න කොන්දපාමාරට අතේපය අමාරුවට ඉතිං කලින් වගේ ඇස්පේන්නේ නැතිකොට ඉතින් කලින් වගේ වාරුව නැතිකොටත් කියනවා අයනම් හිටෙන්න්ඩ ඔනෑ කියලා ඇැබයි එයාට වාරුව හම්බුනොත් තායි කවදාවත් කියන්නේ එක වාරුව හම්බ වුණනොත් එහෙමයා කියන්නේ අනීමට මෙහිේ ඕන්නෑ කියලා හැබැයි අවංක වහෙම කියනා ඉන්න ඒ අවංකව කියනයට යම් කිසි දියුණු ප්‍රඥාවත් තියෙනවා අවංකවහෙම කියා ඉන්න යවංකවහෙම කියනට යම් කිසි දියුණු ප්‍රඥාවත්තියෙනවා දියුණු ප්‍රඥාවකින්යා බල තමයි යාල් ඒ පිළිබඳ යම් අදහසක් මතු කරලාති අන්න එහෙමශ්‍රාවකයෙක්නං ඔබ බන්දන්නේ යබේ කුසලාවක් බඳු කියලා ඒවාපිට පේ ෙත්නය අපිටි හිතාගණඩත් බ. ඔබට අවංකව මේ බුදුරජන් වන්සී වදාළ විදියට ධර්මය අවබෝධ කරලා ජාතිය නිරුද්ධ කරලා ජාතිය නිරුද්ධ කිරීමෙන් ජරාමරණ දුක නැවත නිරුද්ධ කරලා ආය සසර ඉපදීමක් නැතුව අජරවෙච්චා අමරවෙච්ච ජරාවක් නැති මරණයක් නැති සදාාතනිකු සැනසීමක් ඇති අමානිවන පිණිස මොකක්කරි පොඩි අදහසක් හිතේ කොනක තියෙනවනං පින්න්නත්න ඔබ ලෝකයේ ආත්මාර්ථකාමීම මනුස්සයා වෙන්න. මේමක කිය දෙිමිනිස් සතුති අපි බනිින්දත් පුළුව ආත්මාර්ථකාමීින් මනුෂ්‍යාවෙන් පුළුවන් තරම් ආත්මාර්ථකකාම තුොර පපුළල ආත්මාර්ථකම ව කියන්නේ ඔබේ විමුක්තිය වෙනුවෙන්ම වැඩ කරන්න එතුො ඔබේ විමුක්තිය වෙනුවෙන් එතුට කෙනෙක් කියන්න පුළුවන් මගේ විමුක්තිය මංකෝහමද මගේ විමුක්තිය ගැන හිතන්නේ මේ එලිය දේවල් ටික මේ බාහිර තත්වන් ටි දරමුණු ුරෝ ගැන මේවා ම ගැන මට වගකීමක් නැද ඒවාට වග කිය පූ අය කොහෙද ඉන්න මේ වෙනකොට ඒවාට වග කියපු අය වෙනුවෙන් මෙහය මොනවද වැඩ කරන්න දැ ඒවා වෙනුවෙන් වග කියපු මියග්‍යාන. ඒ වෙනුවෙන් මෙහි දරමුණු බුරෝ මොනවද කරන්නේ. මොකුත් කරන්න නෑ පින්වත්න. හදදවසට තුන්මාසට යිදානනිිකදදිලා ගුල්ලු ඒගුල්ලගේ වැඩටි කරනවා මික්. ඔබබ වෙනුවෙන් අවුදු දෙක තුනක්ග්‍යානට පස ඔය දරමුණ වුරෝ ගිහින් අඩුම පහනක්වත් පත්තු කර නැතිමට්ටමක් තමයි මිකාල නතියන අතේකඉතින් පහපත්තු කර ඕන ො ැරිි මන කු පහ පත්තු කර පතක් ෙන්න. කමක් නෑහම ොලත් ම කිසි ප්‍රශ්නයන සමාරයකයෙනව අඉති ගුණයක්ක් තියෙනවනම් සිහි කරන්න පාති ගුණයක් තියනෙක සිහිකරගෙන දානමාන ටික්ත් දෙනෙ හරහි නමුත් ඒක මෙහෙන්න අයි කරාව හැබැ මෙිහින්න අ ඒක්කරා කියල ඔබට නඟු දවී කියලලා හිතන්න පයි. තමන්ට උපකාර වෙන්නේ සොකීය කර්මය විසක් දරුවන්ගේ කරමය නෙවෙහි පින්වත්න. සකී කර්මය ඉදායාදේ. ඔබේ කර්මය යිඉදායාදේ ඔබේ කරමයයි උත්පත් ස්ථානය ඔබේ කරමයයි පින්වත්නී කල්්‍යයානංවා පාපකංවා තස්ස දායාදෝ දායාදි විදිට බලපානන්නේ තමතමා කර ගත්ත කර්මි මිසක් මෙහින් එක එක්කනාා විසින් ගොඩ නඟල දෙනක් කර්මේනං ඔබට කවරාකාරයකින්වත් උපකාරයක් වෙන්නේ නෑ. එහෙම උපකාරයක් වෙන ඉතාම දාහකට එකක් වගේ සුල්ලුත්තර අවස්ථා නැතුවත් නෙමි ඔය පරද්දූප කියන ජීවිීන් අතරේම ඉපදුනාට පස්සේ මැරෙන මනුස්සයාට යම් කිසි උපකාරයක් මෙහෙ ඉන්න කෙනෙකුට කරන්න බැරිත් නෑ. පොඩ්ඩක් පුලුවන් කරන්න. හැබැයි තම තමාගේ රැකවරණේ තම තමා විසින්ම ගොඩ නගා ගන්නරුවල්. ඒකට ආත්මාර්ථකාමී වෙනවා විනා කවරක් කරන්නද. ඒ නිසා පින්නත්නී ඒ වෙනුවෙන් කැපවන ශ්‍රාවකයකුට මොකක්ද කරන්න තියෙන්. දැන් ආමාර්ථකාමී වෙඩ කියලා මොනවද කරන්න තින්ද ආත්මාර්ථකාමී වෙනවා කියනකොට එලිය බෞද්තිකත්වේ ගැන කිසි අදහසක් ගණ්ඩිපා භෞතික දේවල් පදනම් කරගෙන ආත්මාර්ථකාමී වෙන්ඩිපා දු භෞතික දේවල් පදනම් කරගන ආත්මාර්ථකමී වෙන්ඩ හිතුනු තමන්ගේ ඉඩකඩන් දේපල ඔක්කොම තමන් තුළම තියාගෙන ඒවා කාටවත් බෙදන්න නැතු ඉතින් මට ආත්මාර්ථකාමී වඩබේ මටත් යන කළදසාාවක් තියන්ඩපාය කළ ඒ ෞද්තිකත්වේ ගැ මොකක්ව හිතන් ඩිපා ඔක්ොම අතඇහරලදාන්නට ඒවක්කො මානසික අතහරලදාන් එය මානසික අතහරදානනි කියැන ිකාල සසත්පුරස සමාජයක් ඒවාඋනත් දැන් අපි තමකු සම්පූර්ණ දැන් ඉඩ කඩම් වුණත් භුක්තිය දෙනවා සම්පූර්ණ එලියට දරුවන්ඩ දෙනෝ එතකොට යා මාරුවයට ඉඩත් පුළුවන් ඒනිසා තමන් ඒවට වික්‍ර මහදාගන්න හැබේ මානසික වල්ලඩිපා අතහැරලදාන්න සම්මත ලෝකයේ තමන්ගේ පැවැත්ම අවුරුරග න්නඩත් එපායේ මැරැනිකම මේ මහපලවේ හැප පින්ඩුවෙනවා ඒ හැපෙන්න්න ඕන නිසා යම් කිසි නෛදික විදිවිධාන එකතු කරගන්න. මානසික වශෙන් නම් පින්නත් තම්බයක් ක අල්ල ගණඩපා. අල්ලගඩ මානසිකව අත්තහැරලම දාන්න. සම්මතලෝකයේ නෛතික ඥ්‍යායන්වල අපට එකතු වෙන්න වෙන මොකද මේ සමාජය තුළ සත්පුරුෂයෝන්ගේ විශාලහිකයක් තියෙන නිසා ඔබානාත වෙන්නත් එපා සම්මත ඥානයක් තියාගන්න. හැබැයි පරම අරථය තුලට එකතු වෙලා මේවා ඔක්කොම මානසික අතහැරදාපු හිතක් කදාගන. ප ඔබගේ ඇතුළේ ධරමේ දවියුණු කරගන්න බලන්න ඇතුළේ අභ්‍යන්තරය තුළ පුළුවන් තරන් ධරමයේදියුණු කර ගැනීම පිළිබඳ කුසලතාවයක් එකඟතාවයක් උනන්දුවක් හදාගන්න මොකද මේ ලෝකේ අත්තැල්ල්ලගෙන ගියපු කවුරුත්නෑ පින්වත්න. අත්තැල් අල්ලගෙන ගියපු කිසි කෙනෙක් ලෝකේ නෑ. අත්තැල් අල්ලගෙන යන්නත් බෑ තම තමාට වෙනවෙනම ගමනක් තියෙන බව හිෙතේරුම් අරගන ආත්මාර්ථය පිණිස වැඩ කරන්න මොකක්ද ආත්මාර්ථකාමය පිණිස වැඩ කළ යුතු වන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා දක්ෂ ශ්‍රාවකයෙක් නං අවබෝධය කරා යන ධරමයක් දෙවුණු කරගන්න කැමති දක්ෂ ශ්‍රාවකෙක් නං බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහනිනි ඒ ශ්‍රාවකයා තුළ සාක්ෂාත් කරගත යුතු ධර්ම හතරක්තියෙනවා කියලා චත්තාාරු සච්චි කරණීයා දම්මා තමා තුළ සාක්ෂාත් කරගන්න අවශ්‍ය වන ධර්මහතරක් තියෙනවා උන්නඒ ධර්මහතර සාක්ෂාත් කර ගණඩ බලන්න සාක්ෂාත් කර ගඩි කියන්නේ තමා තුළමසා තමා තුළ අ අත්පත් කර ගැනීමත් කරගෙනවා ඒ ධර්මහතර තමන්ගේ අභ්‍යන්තරයේ තුළ ස්ථාව රත්වයක් ගොඩ නඟා ගන්නවා ධර්මහතන චත්තාරු සච්චි කරණීයා දම්මා පලවෙෙන එක තමයි පුබ්බේ නිවාසෝ සතියා සච්චි කරනීයෝ ඔක තම පලවෙෙන එක. මකදද පුබ්බේ නිවාසවෝ සතියා සච්චි කරනීයෝ සාක්ෂාත් කළ යුතු ධර්මයක් කියනවා තමා පෙරබවයේ ගත කළ යුතු අයුරු සිහිකිරීමෙන් සිහියෙන් අදදැකීම් සහිත වෙනෝ. පෙරජීවිතය ගත කරපු පෙරජීවිතයේ ගතකරපු අයුරු සිහිකිරීමහි සිහිය ඇති අදදැකීම් සහිත ්‍රාාවකයක් වෙනවා එකන ඔබ ඔබේ පෙරජීවිතය අඳුන ගණ්ඩම ඕන පින්වන්නේ ඒක තමා තුළ සාක්ෂාත් කර ගත යුතු ධර්මයක් ඇටියයටයි බුදුරජනස වදාල්ලෙ තු දැම් පෙරජීවිතය කොහොම එකක් වන්නඩ ඇද ඒක සාක්ෂාත් කරගන්න කොහොමද කියල කෙනෙක් හණ්ඩත් පුලුවන්නේ පෙරජීවිතය අපට පේෙන්න්නත් නෑ පෙරජීවිතය අපි ගිහිම් බලන්නත් බෑ පෙරජීවිතය කොහොම අප අඳුන ගන්නේ මං කොහොමද පෙරජීවිතය අඳුන ගධී එක ක්‍රමය අයිතිය පෙරජීවිතය අඳුන ගණ්ඩ තියන්නේ පටිච්ච සමුපපාදය තුළින් විතරයි පෙරජීවිතය අඳුනගණඩ තිනෙන පටිච්ච සමුපාදය තුළින් විතර මෙතන එකයි කියැන පුබ්බේ පුබ්බේ නිවාසෝ සතියා සච්චි කරණීයෝ දම්මා ඉන්නවත් මහණනි තමාතුළ සාක්ෂාත් කරග්ඩෝඩ අවබෝධේකයන්ර ආත්මාර්තය පිණිස ඔන්න ආත්මාර්ථය පිණිස වැඩි. නැතමේ ආත්මාර්ථය කිව්වා හම ලංකාවේ සමහර මිනිස්සු හිතන්න පුළුවන් එහෙනම් දැන් මන්තියනේ කිසි කෙනෙක් ගැන මම ලෝකේ නොසිතය යුතුයි. කිසිම කෙනෙක් ගැන මම හිතන්න නරකයි මම පුළුවන් තරන් මගේ පැත්තෙන්ම හිතලා ඉඩකඩම් දේපළ ගෙවල් දොරවල් බෞතික දේවල් මේ සියල්ලම මගේ වසගේම පවත්වාගත යුතුයි කියන අදහසන්න පුළුවන් ඔන්න පින්වත්නී මතක තියාගන්න තමා තුළ ආත්මාර්ථය පිණිස කැමති ශ්‍රාවකයා පුබ්බේ නිවාසෝ සතියා සතිය කියලක න සිහියෙන් සිහියෙන් යුතුව පුබ්බේ නිවාසෝ ඔබ්බේ නිවාසාහක් කියල කියන්නේ තමා පෙර බවයෙහි පෙර බවයක් අපට තිබ්බනි පෙර බවයහි ගත කළ යුතුවා ගත කළ අයුරු සිහිකිරීම සිහියෙන් අත්දකීිය යුතුයි ඔන්න තමන් ආත්ම ැබි තව තිබුණ පැත්තකුත් ෙනම මේ කත් දේශාවම කියන්නුත්සා කරන පෙරජීවිතය අපට පේනනිත් නැදැ බදුරජාණන් වහන්සේලාටනං හිදියවුණු කරපු ඥානයකින් උන්නහන් සේදා බෝධිමණ්ඩලේ වාඩි වෙලා ආනාපාන සති සමාධීෙන් නැගිටලා පෙරජීවිතය හරිටම දැක්ක කියන. එකටු උන්නහම් සේතුළ උපන්නලු පුබ්බේ නිවාසානුස්සති ඥානය මෙතන කියන්නේ පුබ්බේ නිවානුස්සති ඥානය උපත ගන්න කියලා නමි. මෙතන කියන්නේ පුබ්බේ නිවාසෝ සතිය. ඔබ තුළ මේ මොහොතේ එළඹ සිටි සිහියකින්. පරගත කරපු ජීවිතය හඳුනගන්න කියනවා එතකොට ඒ පෙරගත කරපු ජීවිතය අඳුන ගන්නේ කොහොමද සිියෙන් විතරක් ව කරන්න පුළුවන්ද සිහියෙන් අඳුනගන්නවා කියල කියන්නේ පින්නටනි අඳුනා ගැනීමට තමා තුළ මතවාදයක් ගොඩනැගෙන්න්න ඕන ඒ මතවාදේ තමයි හේතු පලවාදය හේතුන් නිසා ඇතිවෙච්ච පලයක් මා බව අඳුනගණ්ඩුවඩ ඒ අඳුනගන්න තියෙන්නේ පටිච්ච සමුපපාද ධර්මය තුළි පටිච්ච සමුපාද ධර්මය කියලා අමුතුවේ මට හොයාගෙන අන්ට දෙයක් නෑ අපට බුදුරජාණන් වහන්සේ පටිච්ච සමපපාද ධරමය මතු කරලායි තියන්නේ. බුදුරජාණන්සේක මතු කරලා දීලා තියෙන්නේ. එතරේ මතු කරලා දීපු ධර්මය හර මේ වෙලා සිහහිම් බලන්න කියලා කියන්නේ. පුබ්බේ නිවාසානුන් සද ඥානය උබද වන්න කියලලා නිමේ කියන්නේ. එතුරේ ඥානයක් නක තමන්ගෙම ඥානයක් න එහෙමත් නමේ මෙතන කියන්නේ පුබ්බේ නිවාසෝ සතියා සච්චි කරණීයෝ. සමාතුළ සාක්ෂාත් කරගන්න කියනවා මේමොහොතේ සිහිය පදනම් කරගෙන පෙරජීවිතය තමන් හඳුන ගන්න කියන. පින්වත්න්නේ පෙරජීත අඳුනගණ්ඩ බැරිවුණනාට පස්සේ තම හිතෙන්නේ මම ඉපදම මැමින් ආපු ගමනක් මටනෑ ම ඉපදිලාතින කණඩයි බොඩයි විඳන්ඩයි නිෙ කාලාබි හොඳ විඳල ඉදඩ නයි පරජීවිතන්නෑ පස ජීවිතන්නන්නේ මොකුත් නය පිහුත්ට කාලබිල විදලා න්ද න මේ ජීවිතය ක ලංකාව කොටසක් න්නවාන ලංකාවේමයි නොකොටසක්. හරි මක් න මේ ලා උත්තේ ජනය වෙනුවෙන් කමන මොන හරි දැ මේ කාල අපට පේනොව කන්තාවගාව ගැනෙම නන්දුවයි ලෝක ලංකාව සරිවුනන්දුව ඒකට ඇයි එතකොට මිල්ලු ලංකාව දියුණු කරන දහසදතින් දියුණු කරනවනන් ඊට වඩා හුඟක් දේවල් ලෝකෙට අවන්ඩ පුළුවන් අපිට දියුණු කරනවනන් ලෝකයේ ලංකාව දියුණුවෙන්ඩෝන නං දැම් බලන ලෝකේ වදකවට ලෝක ලක ඉල්ුමක්තිය උත් කතා කරනවා දෙන මේවාිහදාහදමු නෑ මේ හරිවමනවත්තියනවා රවුල් කෝඩේ වවාගත්ත මහමුතු පිනිස්සු පිටිසක්කින්නවනේ හරි ඔගුල් හරිමුතු යගු ැලුහම තේරෙනවා කිසිම දියුණු වෙච්ච ධර්මයක් න්නෑ කියලා එහෙම කොටසකිින්න්නවා ඒ ගොල්ලු කියනවා හරි උනන්දයි ලංකාව ඔය කන්සා වගාව ගැනෙහම එත ඒගුල්න්ට තෙනේ රට උඩරගඩ ඕන කියලගන්න මේ ලෝකෙට දෙනවනන් ලෝකට දෙන්න කුච්චර දෙවල් අපිළඟ තිෙනවාද මේ ධරමීම කොචරලෝක රගන්න බලුවන්ද ඒක තමන්ටක් ැබන්න යහපතත් කොයි තරම් දෙ යද එතුරදැන් ඒකෙන් අප තේරන්නේ ගුල්ු හිතාගෙනන්නේ මෙහි කාලාබීලා හොට ඳලා ඉන්න ඕන කියෙනෙක් ඇයි ඒ මට්ටම ඉන්නේ පිත්න්නේ තමන් අඳුනගෙන නෑ එතොට තැන් තමන් අඳුනගන්න තයෙනෙකොම පුදැ දැන් තමන්ගේ ආත්මාර්ථය පිණිස වැඩ කරන කෙනෙක් පුබ්බේ නිවාසෝ පුබ්බේ නිවාසෝ සතියා මේ බෙලාවේ සිහියෙන් පෙරජීවිත කතාව කියව්ඩෝන කියන පෙරජීවිත කතාව කොහොමද කියවන්නේ අපට නිශ්චිතව ම හිට පුත එන ගැන අදහසක් ගඩ බෑ කොහේ හිටියාද දන්නේ හැබැයි මම හිටියා එච්චරයි එක නිරේවෙන්න පුළුවන් ප්‍රේත ලෝක වෙන්න පුුවන් දිවිය ලෝක වෙන්න පුළුවන් මේ මනුස ලෝක වෙන්න පුළුවන් තිරිසන් ලෝක වෙන්න පුුවන් කොහේ හෝ මා හිටිය පුබ්බේ නිවාසෝ ඇයි මම හිටියම කියල කියන්නේ කොහොමද ට මගේ බදුරජාණන් වහන්සේ එපදෙමින් මැරමින් න සංසාරික සත්්‍යය කැටේටයි මවමට හඳුන් ලදන්නේ එ මේ කතාව තේරුම් ගඩ කලින් සද්ධාව දුණු කර ගඩු සදධාව නැතිනෙනෙකුට මේ කතව තේරුම් ගන්නඩ බ එනම් එම් තකතියාගන මේ ලෝකෝත්තට දියුණේ තම් ආත්මාර්තයේ මූලය ස්‍රද්ධාව බවඇ සදධාවන මේ මගේ මගේ සස්ක ානයක් ද ම මට බල කද තුල හම පරජීවිත ලාග මට ෑන. එෙම දවුණුර ප්‍රඥාවක් නෑනේ එද මට දවුණ කර ප්‍රඥාවක් නැතම් මෙතන කියන්නේ ආත්මාර්තයේ පිණස කැපවනිස ඇත්තට මේ කියන කාරණ හතර තුළ සමස්ත බුද්ධ වච්චනයමාවරණය වෙනවා. පුබ්බේ නිවාසෝ සතියා සච්චි කරනීයෝ දම්මා. රජාන්ස මතක් කරන පින්වත් මහනිනි තමා පෙරබවයේ ගත කළ අයුරු පිළිබඳව සිහියෙන් යුතුව අදදකීම් සහිතවීම සාක්ෂාත් කළ යුතු තත්ත්ය ඒක පෙරජීවිතේ මම ඉපදුුණු බව මට තේරුම්ගඩ වෙන පටිච්ච සමපපාදය. මේබෙලාවේ මගේ විඤ්ඥානයේ පිහිටලා තියෙනවනි වර්තමාන භවය තුළ එතුළ වර්තමාන භවය තුළ විඤ්ඥානයේ පිහිටිය ඇයි කියලාද බුදුරජාන්ස වදාලේ මොකද දෙකට හේතුව විදිරි වදාලේ මේ වෙලාවේ විඤ්ඥානයේ පහළ වුණේ පෙරජීවිතය තුළ සංස්කාර ගොඩනැගිච්ච නිසා. සංකාරපච්චයා විඤ්ඥානන්. පෙරජීවිතේ සංස්කාරවල දායා දෙයක් තමයි ඔබේ පහලවීම එමනැත ඔබේ අම්මාගේ තාත්තාගේ ඕනෑකමට ඔබ පහල වුණා නෙමේ. බලන්න එතිකට තමාව තමයි පේන්නේ බාහිර සාක්ෂය නෙමෙහි පේ තමාව හඳුන ගන්න එතුට තම ආත්මාර්ථයෙන් මතුවෙන් යැයි මගේ පහලවීම ලෝකේ කාටවත් ඕන විදි සිද් වෙච්චක් නමේ දැම කද මේි පරමාර්ත සත්ය එක තේරුම් ගඩඕන මම පහල වනේ බේකයි මෙතන කියන්නේ පුබ්බේ නිවාසෝ සතියා සච්චි කරණීය කියලා සතියෙන් මේ වෙලාවේ දකිින්ද කියනමී එල්ලඹ සිටි සිහියෙන් මේ වෙලාව තුළ හිතට විසිරෙන්ඩ ඉඩ නොදී කුසලාරම්මනය තුළ හිත පිහිටුවාගන බලන්න කියනවා මම ඉපදුනේ ඇයි මම කවද මම කොහෙන්දල දාවේ ම මොකටද මෙමහි ඉන්නේ. මම පෙරජීවිතේ පුබ්බේ නිවාසෝ පෙරජීවිතේ සංස්කාර ගොඩනගිච්ච නිසා තමයි මෙබඳු රූප ස්වභාවයක් මට හම්බෙලා තියන්නේ බඳ විදනයක්ට ැිලා තියන්නේ මං විදිනවා දැ සුකවේදනම විදිනවානන් කිසි ප්‍රශ්යක් න මුන්නත් තරං හිත්තට පින්වත් දුකවේදනා ගලනවාද. ඇයි දුක්කවේදනා ගලන්නේ අපිට එ මේ එලිය කෙනෙක් පේවා දුක්කවේදනාව මගේ හිතේ දුක ඇතිවෙනකොට මට එලිය කෙනෙක් පේ ඇැද පිවත් පේනවා. ඔයා නිසා මම දුක්විඳනවා. එයා නිසා මං විඳීනවා. අහවලා නිසා විඳවෙනවා. ණඩුව නිසා විඳිනවා මේ විදිහට විඳිනවා 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 කියන්න කොටම එලිය දෙයක් පේනවා එලිය කෙනෙක් පේනවා එල කෙනෙක් පේනකම කියල කියන්නේ පින්වත්නී අවබොහෝදේ කරා යන ආත්මාර්ථ සාධනී ශ්‍රාවකෙක් දකිින් ඕන විදික්‍රමය නෙමී එයා දකිින් ඕෝන මාතුල වින්දනය හටගත්තේ පෙරජීවිතය සංස්කර්වලට අනුවයි හටගත්තේ පරජීවිතය සංස්කකාරවලට අනුවයි හටගත්තේ ොට පෙරජීවිතේ සංක ඇයි බුදුරජනසුවත් එමකන පරිසම්පතිින් බලගරමික තෙරන්නේ කියෙලා සංකාර පච්චයා විඤ්ඥාන මේ විඤ්ඥානයේ පිහිට පුනිසානි මම අදත් පවතින්නේ. විඥානයේ පිටවුුණොත් මගේ පැවැත්ම හමාරයින ආයුෂ මාච විඤ්ඥානං ආයුෂයයි උුසුමයි විඤ්ඥාණයයි පවතින තැනක තමයි සත්වයා පුද්ගලය කියලා කියන්නේ. මේ රූපයට සත්්‍යයයා පුද්ගලය කියන්නේන මලිමනිවටත්තේක් පුදගලෙක්වි අපි කතාරල ගෙදරතියාගන්නඩපායි මරු පස්සේ. එම තියාගන්න නෑ ඇයි. මලමිනිීවල ආයුෂයද උුසුමද විඤ්ඥානයද පිටවෙලා. එම් වි්ඥානයේ නැති තැනක, ආයුෂය උනුසුමයි විඤ්‍යායයි නොපවතින තැනක අපි වටිනාකමක් කාරෝපනය කරන්නේ අපිති අඩනොව තමයි. කෑගහනව තමයි අඩ ඇඩලා කවරුත්ති කියනවද එනම් ගෙනන්ෙපා දැන් ගෙරතියාගන්න අප කාබෙකු ලෑස්්ි කරන්නන් කියලා කවරුත් ෙවල්ල මලමිනිීතියා ගන්න නෑන පින්වත්ම. අන්ඩ අඩා සොහනටම යවනවා විනා. කවුරුවත් අඩලා අනේ අපේ අම්මනේ අපේ දරුවනි ගෙදර තියාග අනේ අන්ඩපා කියලා බොරුවට කෑගහනවා තමයි. එහම කෑගහුව කියලා කවුුවත් ගෙදර කාබරයක් වෙන්ගරන්න නෑනි ම මිනියකට එහම වෙන් කරන්න ෑනනි ඒක සංස්කෘතික දහරාවල්ල ගොඩෙස් ගොඩක් සහරටවල්ල සමහර සමාර් ගෝත්‍රික සමාජවල ඒ වගේවා තිබිල තියෙනවා නමුත් ඒක මොන්නත් තරං විස්සබීජ ගොඩක් එක ගත කරන ජීවිතයක අපි දන්නම සම්මත ලෝකෙත්. ඒනිසා පික්මටම මේ අඩ අන්්ඩාම ගිහින් වලේදානවා විනා ගෙවල්ලල තියාගන්න නෑ දන්නවා විඤ්‍යානයේ පිටවෙච්ච තැනක මේ රූපස්ොභාවේ පැවැත්ම නිමාවී ඇති බවාපි දන්නවා. එතකොට දැම්ේ මේ පුද්ගලයා තුළ විං්ඥානයේ පැවැත්ම සිද්ධ වෙලා තියෙ ොකට ද පින්නත්න පෙරජීවිතයේ සංස්කාර ගොඩනගච්ච නිසා සංකාරපච්චය විඤ්ඥානං පෙරජීවිතයේ සංස්කාර ගොඩනගච්ච නිසා විඤ්ඥාන විඤ්ඥානය පිහිටපු නිසා මට වින්දනය පහල වෙනවා සං්ඥා පහල වෙනවා සිතු විලි ගලනවා මේ ඔක්කොම වෙන්නේ විං්ඥානි පහිටලා තියෙනකං එතු මේ ඔක්කොම වෙන්නේ විඤ්‍යානය පිහිටීම පදනම් කරගන නං විඤ්ඥානයේ පිහිටන්නේ පෙරජීවිතය සංස්කාරවලට අනුනම් ඔබගේ සුකවේදනාවට මම වග කියන්න ඕනද. ඔබගේ දුකවේදනාවට ඔබේ අම්මවක කියන්න ඕනද බැලූ බැල්මට මේ කතාව දන්නේ නැති ක්‍රශාවකය ගොටමකක්ද පුබ්බේ නිවාසෝ සතියා සච්ච කරණීයෝ කියන කතාව ගැඹුරින් තමාතුල විමසලා හඳුන ගත්ත නැති කෙනෙකුට මේලි හේතු ගොඩක් පේන පුළුවන්. මේ ලිමහනි හේතුවේන්න පුළුවන් යි දක්ෂ ආත්මාර්ථය පිණිස්ස ශ්‍රාවකයා තුළ ඇතිවෙන ආත්ම දමනයකයන් උන්න ඕකට එයා දමනී වෙනවා කියලා කියන්නේ ඇත්තරම පින්නත්න මේ අවබෝධය තුළින් තමා තුළ සීලය ගොඩ නැගෙනවා. නිකම ඒ කැන මේ අවබෝධය තුළින් ධර්මය හර යා තුළ නික නිරාාවසින් ශික්ෂණයක් කෙනවා ඇයි පුදදුමාආකාර විදි ආත්ම මයයක් තිවන ලිය ඇගිල් දිිකරන ගතියක් නැද අපි හමදාම එිිය ඇගිල දිකර ඇද දික්කරන්නේම ආත්මාර්ථය පිණ සයාගේ ඇතුළ ධර්මයක් නැතිකමට නැත්තං කව දාවත් එලියට ඇඟිල්ල දික්වන්න ැ පිත්න ඒ අමිය හරි මැදහත් ඇැබ ඒවගේම සුකාශස්වාදයටත්තයා වරණනාවත් දෙන්න එලිය කෙනෙකුට නි ගුල්ල නිසාතමයි මංම මේ හොම මේ මට්ටමින් ඉන්නේ හම කතානෑ එය දන්නවා කිසිවෙෙක් නිසා කිසිවකොත් කිසිදු මට්ටමකට එන්නේ නැති බවත් සියලු දෙනගේ මට්ටන් තම තමා විසින් කරගත්තා වූ සංස්කාරයන්ගේ මට්ටම බව දැනගත්තන්ට පස්සේ ඒකට න පුබ්බේ නිවාසෝ සතති ඇක සතින් දැනගඩ තියෙන සිහිනුවන උපදවාගෙන දරමේ හරහා බලනකොටයි යාටක පේන්නේ එමට එක ඥානයක්ක් විෙර ගොඩ ගඩ බැනග ඥායයක් දර අපිතුළ මතුවෙලා නෑනේ දැ පුබ්බේ නිවාසානුසති ඥානී කියෙක බුදුරජන්න්නන් සිට තිබ මුත අපපට එක භාාවනාවේ තම අදැකීම්වල ගැඹරට ගිහින් නැතිනිසා එබඳු අදැකම් නැතිවෙන්න පුළුව කෙනෙකාණ් පුලුවන්න්නේ දැන් ඔබහන්සේලකින සාක්ෂා කල යුතු දරමයක් තමයි පුබ්බේ නිවාසෝ කියලා පුබේනිවාස පෙරජීවිත මං කොහ හිටියද කියලා මම කොහොමද දන්නේ මට කවුදවා කියලන්න ඉන්නඒකාලන්න බුදුරජා සිටියු තුෝන්හසක එකකාහාගන්න හරිතිබ ොවද වනි සාමිනාශසලකන කතාන්දරකෙ ලහන්න පුළුවන් නෑ පවත්. තමාතුළස් මේ වෙලාබේ එළඹ සිටි සිහිය උපදවාගෙන පුබ්බේ නිවාසෝ. පෙරජීවිතයේ සංස්කාර ගොඩනැගිච්ච නිසා මාතුල්ල මේ වෙලාවේ මෙ බඳු රූපස්වභාවයක් මෙබඳු වින්දනී තත්ත්වයක් මෙ බඳු සං්ඥා සහිත භාවයක් මෙබඳු සිතුවිලි මාතුළ ගොඩනැගෙනවා. කාටවත් ඕ නඕන විදියට මේක සිද්ධ වෙන්නේ නැහැ. අන්න තමාවාත්මාර්තය කරන්න තැනක තම. ඒමගේ මෙයා බලනොව මා තුළ පෙර සංස්කකාර ගොඩ නැගුණ මොකක් නිසාද පින්වත්න. පෙරජීවිත ඔබතුළ සංස්කාර ගොඩනැගුණනි ඇයි? නිකම්ම ගොඩ නැගුණද. අවිද්‍යාපච්චයා සංකාරහ කියලනි කියන්නේ අවිද්‍යාවෙන් සංස්කාර ගොඩ නැගුණ කියලනි අපි කියන්නේ පින්වත්න්නේ? අවිද්‍යාවෙන් සංස්කාර ගොඩනැගුණා කියලා දකිනකොට අවිද්‍යාවම පදනම් කරගෙන පෙරජීවිතේ සංස්කාර ගොඩනැගිලා, ඒ සංස්කාරම ගොඩනැගිලා මා මේ මොහොතේ පහළවී සිටිනවා. මා තුළ නොයෙක්කාකාරේ ස්කන්දයන් මේ මොහොත තුළත් ජනිත වෙනවා. මෙන්න මේ විදියට සිහිනුවන උපදවාගන පටිච්ච සමුපන්නව පුබ්බේ නිවාසෝ සතියා සච්ච කරණීයෝ. තමා පෙර භවයේ ගත කළ යුතු අයුරු. ගත කළ යුතු අයුරු සිහිකිරීම සිහියෙන් අත්දැකිය යුත්තක් එහෙම අදකිනකොට තමහි තමාව පිහිට කරගන්න හිතෙන්නේ. ඕක නැතිතා කාලයක් හිතාගෙනවවා යා මං ගැන බලයි. අන්තිමටම යා මංගැන බලාගනීවිී. එයාට යාගෙනවත් බලාගන්න බැරි කොට කෝමද මං බලාගන්න. දරුවක්ගෙන්වත් එහෙම තත්වයක් බලාපොරොත්තුවෙෙන් එපා සත්පුරුෂ දරුව පුළුවන් තරන් දෙමවපියෝ ගැන වග කියන් ඩඕන. ඒක මේ සත්පුරුෂකමී ලක්ෂණය සත්පුරුෂකම ලක්ෂේ සත්පුරෂකම මිඳගත්ව ධර්මය දියුණුවක් කර යන්න බෑනනි සත්පුරුෂයෙක්න මේ ධර්මය අල්ලාන මේ සම්මත ලෝකෙ සත්පුරුෂ භාවය නෑ නේද එ බන්ඳු සත්පුරුෂ භාාවය නැති මනස්සෙකුට මෙිහිවු ලෝකාර්ථ දියුණුවත් නෑ ඒවගේම පරලෝකාර්ථ දියුණුවත් නෑ ඒ මේ විශ්ව ධර්මතාවයකේ. ඇ මෙහෙ දවුණුව ගැ ිනිස්ස තනයි න්නවාන ඒ දියුණුව ගැන හිතනවා නම් පින්වත්න්නේ සත්පුරුෂකම වනසගන්්ඩපා සත්පුරුෂකම වනසගන්්ඩිපා මුකද සත්පුරෂකම වැනසු නොත් එෙහම ලෝකාර්ථම සංසිද්ධිය නිමා වෙනවා එයි කබලෙල්ලිපට වැටන වගේ වෙන්නේ හැබයි මොකද බුදුරජාන්ස වදාළේ මහනිනි ප්‍රාථමිකෝ සත්පුරුෂ වෙන්ඩ එම සත්පුරෂ වෙච්ච ්‍රාවක ගැබුරරිං විමසන කොටයා දන්නවා අර්බුදය තමා තුළ නිර්මාණය වෙනවා කියලා එතුො දැන් මෙතන පුබ්බේ නිවාසෝ සතියා සච්චිකරණීයෝ කියලා කියන කොට අපිට එකපාරම පේන්නේ පින්වත්නී කුමක්ද අපට පේන්නේ පෙරජීවිතයේ සංකාර ගොඩනගිච්ච නිසා මේ ජීවිතයේ මම පහළ වෙලා මම හදපු කවුරුවත් නෑ බැලූ බැල්මට නම් පේනවා දෙමවුපියන්ගේ එකතුවීමෙන් දරුවෙක් හැදෙන බව අම්ම තාතගේ එකතුවෙන් දරුවෙක් හැෙන බව නමු ඒ සම්මත ලෝකයේ කියන කතාව. නමුත් පරමාර්තයේ පැත්තට හැරිලා බලද්දී පුබ්බේ නිවාසෝ සතියා සච්චි කරණීයෝ බුදුරජාණන් වහන්සේ වදාළ සිහිනුවන උපදවාගෙන හේතු පල දහමට අනුව විමසා බලන කොට මේ පහලවීම දෙමවපියන් ඕන විදදි සිද්වෙන කුත් නම පිට හොන්ටරම පේනවාන දෙමවියන් ඕන දිට දව ව න්නේ කියල බොෝම ප්‍රකෘති දෙමව්පියෝ. හෝම පකෘති දෙම පිය අමත් ප්‍රකෘති තාත්ත ප්‍රකෘති නමුත් විකෘති දරුවෙක් ලැබෙන ගොළු කවදාවත් ප්‍රර්ථනා කරන ඇවිකෘති දරුව. නමුත් ඒගොල්ලු ප්‍රකෘති දරුවෙක් පාර්ථනා කළලාටේ ගොල්ලන්ට ප්‍රකෘති දරුවෙක් ලැබෙන්නේ. සමඩ විකෘති දරුවෙක් ලැබෙනවා. දුවෙක්ම ප්‍රාර්ථනා කරනවා පුත්තුම ලැබෙනවා. එනං එයා බලා පාර්ථනා කරනේ විදියට නමේ දරුව ලැබෙන්නේ. ඇයිහෙම ලැබෙන් නැත්ති. පුත්තුම ප්‍රාර්ථනා කරන දුවරුම ලැබෙනවා මන්දන්න නොන කෙනෙක්කින්නව ඒ මහතයයි නොනා ඒගොල්ලවොට උමනාවුණ මේ අපිට පුතෙක් හදාගන්න දුවරුම හයදෙන. එතුත් ඒ අනියාල්ට අපිට තේරෙනවා ඒගොල ඒගොල පිමි දුවෙක් බලාපොරොත් වුණා. ඒයට පස්සේ මේ දරුව හරි පිරිිදරුවක් වේ කියල ගො ලාගැෙනටිය දුවරුම හයදන ඒනං අපිට තේරෙනවා අපි බලාපොරොත්තුල මේ ප්‍රාර්ථනා කරලා කවරුවත් දරුවම මෙහට ලැබෙන්න්නෙත් නෑ ප්‍රර්ථනා කරලා ලබාගන්නත් බෑ පින්නවත්න. අපට තේරෙනවා මේකට බලපාන මොකක්කෝ සාධකයක් පෙරසසර ගතව තියනවා ඔන්න ඕක බුදුරජන්සිකි ධරමීම් බැලුවොත් විතර මයි පින්වත්ි තේරෙන්නේ. පුබ්බේ නිවාසෝ සතියා සච්චි කරණීයෝ. පෙරජීවිතය අවිද්‍යා සහගතව කර්ම සකස්වෙන ආකාරයට නැවත නැවත තමන්ගේ ස්කම්දයන්ගේ නාමරූප ධර්මයන්ගේ ආයතනයන්ගේ ප්‍රතිලාභ සිද්ධ වී ඇත. ඔන්න ඕක සිහියෙන් දකිනෝ සිහියෙන් දකිනවා. හැබැයි ඔය විදියට සිහියෙන් දකලා ඔබට ඔතනින්ම අවබෝධය කරයිෙන්ඩ ඕනනම්. තවත් ඉතාම සියුම් තිවුණු සිහයක් කදාගන්න ඕනමකක්ද. මොකද ගොඩනාගගන්නුන් තිවුණුසිහය පුබ්බේ නිවාසෝ සතියා සච්චි කරණීයෝ කියන එක බලන්න මේ වෙලාබ තුළ. ඒ කියන්නේ තමා තුළ මේ අත්දකින අත්දැකීම තුළ එකන දැන් අපි බැලිවි පෙරභවත් එක සම්බන්ධ කරලනි දැන් එහමනි මේ බලන්නේ දැම් බලන්න පින්වත්නී තමා තුළ මේ මොහොතේම භවය සකස්වීම මත මේ වෙලාවේ මේ වෙලාවේම භවය සකස්වීම මත නැවත නැවත සංකාර දැම්ම ගොඩ නැගෙනවා අන්න ඕක තමයි අපි කොහමරිු උපදවාගෙන තිවුණු සිහියකින් දකිින් ඕන සිහින් දකිනකොට එක ඥානයක් බවට තමා තුළ තහවුරුව වෙනවා දැම මෙතන කියැනෙ පුබ්බේ නිවාසෝ සතියා සච්චි කරණීියෝ සතියා මේ වෙලාවි සිහියෙන්හම දකිනකොට ඒ සිහියෙන් දැකින දකින දැක්ම පදනම් කරගන එයාගේම සකිය ඥානයක් බවට එක තහවුරුුවෙනෝ ඔය ඥානයක් බවට තහවුරුවයක එක බලන්ඩුවන් ඥානයක් බවට තහුරුව වෙන ඉට පසයටට අමුතුුවෙන් වැයම් කර්ඩෝ නෑ එක එයාගේ ඥානයක් එයාගේ ඥානයක් මොකක්ද දෙයා දකින්නේ. පුබ්බේ නිවාසු. මේ වෙලාේ ඒ අදදැකිම පදනම් කරගන අසිහියෙන් දකිනවා. වර්තමානයේ භවය පැනවෙන කොට මේ වෙලාවේ මාතුළ භවය පැනවෙනවා. එතුට මේ ලා උත්පත්ති භවය දැන් පැනවෙනවා. උත්පත්ති භවය කියන්නේ නැවතමක් මැරිමැරි උපදිනවා කියනෙකම නම සම්ම ලෝකයේ මැරි මැරි උපදදිවා කියක නෙමේ. මේ වෙලාවේ මේ ආයතනයන්ගේ ආයතනයන් හරහා විඤ්ඥානය පහළ වෙනවා දැන් දැන් මේ වර්තමානය තුළ චක්කු විඤ්ඥානය පහළ වෙනවා ඒ චක්කු විඤ්ඥායෙන් දතයතු රූප තියනවා චක්කු වි්්‍යයා රූපා ඒ රූප ගැන අපි ෂ්ට වසයෙන් කාන්ත වසයෙන් මනාප වසයෙන් ප්‍රිය බඩවනාකාරයට පිළි අරගනින්න අපිඒ පිළි අරගනිින් යැයි මේ බෙලාවේ කරම බවය පැනවීම පිළිබඳට සිහ පවතින්නේ පවති නැතිනිසාම මේ වෙලාවේ විඤ්ඥාණින් දැනගන්නා වූ සියල්ලු දේවල් පදනම් කරගන නැ නැවත අප මනස තුළ භවය හිටිනෝ බවේ හිටිනෝ. දැකපුදේ ඇත කියලා මනස තුළ හිටියට පස්සේ ඒ දැකපුදේ පිළිබඳව ස්ෂ්ටවසය කාන්තවසය මනාප වසය ප්‍රියභාවෙන් පිළිගන්න ගතියක්ෙන. පිළිගන්න ගතියක් අපි තුළ එනවා ඒම පිළිගන්න ගතියක් එන නිසාම ඒ පිළිගැනීම පිළිගැනීම හේතු කොටගෙන ඉෂ්ටවසිං කාන්තවසිං මනාපවසිං ප්‍රියවසිං පිළිගැනීම හේතු කරන කොටගෙන පින්වත්නී අපි තුළ නැවත නැවත සිතින්ම කර්ම සකශ්‍යෙනවා අන්න බවය සිතින්ම කර්ම සකශයෙනවා එම් මතකතියාගන්න මේ බෙලාවේ එළඹ සිටි සිහිය නැති හැම බෙලාවකමයා භවය පනවගන්නවාද නැද්ද. හැම්ම වෙලාවකම භවය පනව ගන්නවා ඇම වෙලාවකුම් භවය පනගන්නවා අස්ෘතවත් පෘථජනය කව දාකවත් බවයෙන් නිදහස්නෑ නිදහස් වෙන මානයක්වත් පේෙන් නෑ පින් ත්න යි බුදුරජන් වන්සේ වදාළේ මහනින මේ අවිද්‍යාවෙන් වැහිලා බවෙන් වැහිල් අවිද්‍යාවෙන් වැහිලා තන්නාවෙන් බැඳල යන සත්්‍යයාගේ දුකකලවර වෙනවා කියල එකක් නම් මහනනී මට විද්‍යාමාන වෙන්නෑ කියනවා. හැබැයි මහනනි ම ලෝක විනාසේ වෙන විදිහ කියන්නම් කියනවා. මේ පෘතුවිය ඉර මේ උෂ්නත්තය විකාශනයේ උෂ්නත්තය වැඩිවෙලා වැඩිවෙලා මේ පෘතුවිය පුරල යන විදියමන් කියලා දෙන්නම් කියනවා. හැබැයි මහනිනී අවිද්‍යාවෙන් වැහිලා තන්නාවෙන් බැඳිච්ච සත්යේගේ දුකනිමාවෙනවා කියල දෙයක් නම් මට විද්‍යාමාන වෙන්න කියවා. හේතුව පින්වත්නී අපි දන්නේ නැති වුණට මේ භවය තමාවිසින්ම මීවෙලාවෙත් සකස්කර ගනිවින් සිටිනවා. ඔ ෝක නැතිවෙලා යන්නේ සිහිනුවන උපදවාගෙන ආත්මාර්තය පිණිස කැපවන ශ්‍රාවකයෙක් තුළ විතරහි පින්වත්නි ආත්මාර්ථය තුළ කැපවන ශ්‍රාවකයෙක් තුළ විතර මයි මේ විදියට අත්දැකීමක් ඇතිවෙන්නේ එතකොට ඔය අත්දැකීම පදනම් කරග කොහොමද මේ ජාලන් ගැනවෙන්නේ ඒ පින්වත්නී මේ බුදුරජන් වන්සේ වදාලා විනා ලෝකයේ කිසිම කෙනෙකුට මේ කතාව නම් තේරෙන්න්නෑ ඒවගේම තමයි මන්නත් තරම් බුද්ධිමත් ජගතෙක් වුුණත් පින්වත්න මේ කතාව ප්‍රශඥාව නැත්තම් ගෝචර වෙන්නත් නෑ ප්‍රඥාව නැත්තම් මේක හුවෙන්නත් නෑ පින්වත්න ප්‍ර්ඥාව තියෙන්න්න මඕන මේ කතාව තේරෙන්න්න මේක මේ නිකම් ආවට ගියාට මේ සාමින් වහන්සලා මතු කරන එක න්නෙමි මේක මහ ප්‍රඥාවන්තයන්ගේ ප්‍රශස්ත භාවිතයක් මේක. ප්‍රඥ්ඥාවන්ත ශ්‍රාවකයකුට මෙ බඳු මිහිරියාවකින් යුතු තවත් ධර්මකතාවකුත් නෑපින්නවත්න. ඒ නිසා ඔබගේ ප්‍රඥාවේ සිදුරු පවතිනතාකල් මේවා මොන කතාන්දරද කියලා හිතෙන්න්නත් පුළුව. බැ මේක කාඩව අබියෝග කරන් බැල් මේ ස්වාමිනාවසෙලා තමන්ගේ වචන ගලප ගලප තමන්ට ඕනනේව කියනවා අනිමේ පින්වත්ේ. එතොට මේ වෙලාව තුළ මෙන්න මෙබඳු ප්‍රශ්නයක් තියෙනවා. ඒකයන්න පින්වත්න පුබ්බේ නිවාසෝ සතියා සච්චි කරණීයෝ. සිහිය පදනම් කරගෙන පෙර පුබ්බේ නිවාසෝ තමා පෙරභවයේ ගත කළ යුතු ආකාරය වනාහි දුකක් මයි. මේ දුක නිර්මාණය වීම පෙරජීවිතයේ ගත කරපු, පෙරභවයේ ගත කළපු අගත කළ අයරු මයි මේ දුක්ක සමුදයට හේතුව. එහනම් ප මේ මොහොත තුළ භවය ගොඩනැගෙන නැතිවිදිහට වර්තමානය තුළ භවෙන් නිදහස් වීම තමයි නැවත නැවත මතුභවයකට මතුභාවයකට දුක නිර්මාණයෙන් නොවීමේ ක්‍රමවේදය. එහෙමම් මේ මොහොත තුළ භවෙන් නිදහස් ශ්‍රච්ච තැනක, නැවත නැවත මතු අනාගතයට දුක මෝරන්න නැහැ. මේබික් ග්‍රහයට අනුව මේ පැහැදිලි කිරීමට අනුව මේකෙන් නිදහස් වෙන්ට තියනෙන එකම ක්‍රමේ තමයි පුබ්බේ නිවාසෝ සතියා සච්චි කරණීයෝ මේකෙන් නිදහස් වට තින එකම විකල්පේ තමයි සතිය සති පට. ටහානය අන්න දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව සතිය විදියට පේනවා දුක හැටියට පින්වත්නි මේ මොහොත තුළ තමන් අත්දකින තමන්ගේ ස්කන්දයන්ගේ පහලවීම ආයතනයන්ගේ ප්‍රතිලාභය මේ මොබට මුණ ගැච්ච මේ රප ස්භාවය ඔබගේ හිත තුළ පහල වන විදනය ස්වභාවය ඔබ තුළක පහල වෙන සංඥා සහිත ස්භාවය ඔබගේ හිත තුළ පහල වන්න සිතුවිලි ස්භාවය මෙන්න මේවා දුක හැටියට හඳුනාගන භවය දුක්ක සමුදය හැටියට හදනාගන බවය නිරුද්ධ කිරීමෙන් දුක නිරුද්ධ කරන්න පුළුවන්ය කියන හදනාගැනීමත් එක මේකට විකල්පය පුබ්බේ නිවාසෝ සතියා සච්චි කරණීෝ සතිය මයි මේකෙන් නිදහස්සට නිරුද්ධ කරන ප්‍රතිපදාව කියලා දකිනකොට ඒ දැක්ම පදදනම් කරගෙන එයා තුළ උපදිනවා දියුණු සම්මාධිට්ටිකත්ය ඔන්නඔඒ සම්මාධිත්‍යය තමයි අප උදෝගන් ගුවන් සම්මා දිිට්ටිකත්වයක් උපදිනවාව කුමක් පදනම් කරගනද. මොකක් හේතු කරගනද ඒ පුද්ගලයා තුළ පින්වටනී සම්මා දිට්ටිකත්වයක් මතු වෙලා තියන්නේ. පුබ්බේ නිවාසෝ සතියා සච්චි කරණීෝ දම්මා තමා තුළ සාක්ෂාත් කළ යුතු ධරමය තමයි තමා භවය ගත කළ යුතු ආකාරය සිහිකිරින් පෙර මෙතන මසිහිකලේ කොහොමද පුබ්බේ නිවාස පෙරභවය. සම්පූර්ණය පෙරභවයහි ගත කළ යුතු අයුරු සි කළේ හැබයි මේක පෙරභ පෙරභවේ ගත කළ යුතු අයරු සිහිකරලයා මතු භවයට මේ භවයටත් ගලපල බැලවා මේ භවයට ගලපල බලන්නකටයා දැනගත්ත සිවම් දර්ශන ඥානයහි මොකක්ද මේ බෙලාවමම භවය පනව ගන්නවා මේ වෙලාහම මම කර්ම සකස් කරගන්නවා මේ බෙලාවේ ම සිහියෙන් බලන්න ඕෝන මේ අ්දැකීම ඒක තමයි මේ ප්‍රශ්නි විසඳාගඩ තියෙන තැන කියලා වර්ත මොකද වර්තමාන භවය තුළ අසංස්කාර ගොඩනෙගන්නට පස්. බර පෙරව පුබ්බේ නිවාසාාව වගේම මතු භවයටත් යනවා. ද මේිකක් දංවැලක් වගේ පුරුපපුරුකක්්ගාන යමිනිියමනි තියන බොම දීර්ග ගාමන කන අපි ඉන්න පින්වත්න ඒනිසා පෙරභවේ යමක්ද සිද්ධ වනිේ ඒ සිද්ධියම මේ භවේ සිද්ධ වෙනවනන්වා මතු භවේ යමක් අදකිනවාවද මට අනාගතේයටත් එය අත්දකිම මුහුණ දෙඩුුවෙනවා සංසාර. ඒමනම් මේක වෙනසක් නෑ අවිකන්නෝ පවතින සංසාරික ස්වභාවයක් පවතින්නේ. ඒ නිසා යාට ුවමනාව ඇති වෙනවා තිවුණු සිහකින්යා දැනගත් තමොකක්ද පුබ්බේ නිවාසෝ සතියා සච්චි කරණීයෝ පෙරභවයි ගත කළ යුතු අයුරු සිහිකරනෝටයා තේරුණා මතු මේ ජීවිතය තුළ යම්කිසි ආකාරයක රූප ස්වභාවයක් වේදනා ස්වභාවයක් සංඥා ස්ොභාවයක් සංකාර්ගත ස්වභාවයක් නාමරූප ස්වභාවයක් මතු වනා නම් පෙරභවේ ගතකරපු ජීවිතයේ හැඩතලය මට බලපාලතියෙනවා නැතුව අම්මවත් තාත්තවත් දරුවත් මේ ලෝකේ කිසි වෙක්වත්න මේ පවතින තත්ත්වයට වග කිය යුතුත් නැහැහෙම වග කියන්නත් බෑමක දෙ යාට යා ගැයි වග කියන්න වෙන්නේ මට මම ගැනයි වග කියන්න වෙන්නේ එහෙමනං. ඉටමසයා සිහ ගෙනල බර්තමානී දැන්වෙන සිද්ධිය දිහා බැල ොකද වර්ධමානය තුළ මා තුළ නිරන්තරයෙන් කර උත්පත්ති භවය නිසා කර්ම භවය පනවාගෙන කර්ම භවයෙන් ආය උත්පත්ති භවය පනවාගන ඔය විදිට පින්වත්නී ගස් ලබපු ගෙඩියක් ැඳනහම ගස් ලබ ගෙඩිය ඇට හැදදුනොත්තේම නැවත නැවත ගස් ලබපුගහක් හදනවා වගේ මේ සම්සාරික ගමන ඇතිවෙන නැතිවෙන ක්‍රමය තමාතුළින් අවබෝධ කරගත්තට පස්සේ. එයාට නැවත පින්වත්නී භවය පිළිබඳව හනන්දුවක් කැමැත්තක් ඒ පිළිබඳ වර්ණිත ස්වභාවයක් ති බනං එක බැහැරවෙලා ගිහින් තමාවම පිහිටකර ගැනීමක් ඇතිවන ඕකතමයි ආත්මාර්ථයකිව. ආත්මාර්ථ කාමිත්වයඒකේ ලැකිව ඔන්න ඕකට. ඔය වෙනුවෙන් ත් ඕකට අර්ථයකුතු කරගන්න ගොඩාක් ධර්මකාරණ ඕන්න ඔය කියපු වච්නන්නේ හොත හලමික වචනයක් මන් තේරුවේ හැබයි මෙතනම චත්තාරෝ සච්චි කරණයා දම්මා කියලා පැහැදිල ම සාක්කලයුතු ධර්ම හතරක්ති නොකල එක මික වචනයක් තේරුවේ න තිතුරු වචන තුන තොරන්න තවත්දශනා තුනක් කතර කරන්න වෙන නිසා මේ අයට තේරෙන විදිහට එ එතකට ඔබ තුළ දක්ෂවෙන්න ඔබගේ ගැලවුම්කාරය කවුද සිහිය. මෙතන නස් පුබ්බේ නිවාසෝ සතියා. සති තමයි මේක ඔබ තියන ැලුම්කාරය ැතු මේ දදිියක්ව මාරිකොත් බික්වත් ඔබට ගැලූම්කාරයා බෙන්න්නේන බද් ශාවකයකුට ඔබ තුළ දියුණු කරපු සිහිය තමයි ඔබ ගලුම්න්කාරය ඒ සිහිය පදනම් කරගන එකම වචනයක් ඇසුරු කරගන සම්මාධිට්‍ය උපදවාගන්ඩ පුලුවන් විදිකමයක් ගැනයි මෙතනදි මතු කළේ මේ පැහැදිලි කිරීම වඩාත් සරලෝ පැදිලේ මීට වඩානම් සරල කරන්න බෑ සරල කරන්න හැකිියාවවුත්න ඒ නිසා ඔබ හැම දෙනාගේම ජීවිතවල මෙ බඳු ආකාරයකින් සීය උපදවාගෙන අවබෝධය පිණිස තමතමන්ගේ සන්තාානගත ජීවිතය ගොඩනගා ගැනීම පිණිස මේ උතුම් බුද්ධ දේශනාව හැම දෙනාටම උපකාර පිණිසබේවා කලපි දේශනාව නිමාවට පත් කරනවා. පින්නත්නී අද දේශනාවේ දායකත්තය ගෙන කටයුතු කරනු ලැබුේ අංක.